விலங்கு மா சென்ன சினிமா जीविते मलबगे आदरे राइट होदय लसनाय होदय उधर गया हां भाई हर्ष है हर्ष है ना कौन बोल जीविते मगे जीविते ना मजा में सुंदर है මට පේනවා මේ දෙවන්ත වැඩකට ලැස්තිනා වගේ. ඔවර්ච අපේ ශාසික විශේෂ සංවිධානය කරන මේ රයිසිනේ ප්‍රසංගයට මේ නේත්‍රවත් එක්ක පොඩක් බැලුවා. පොඩි රිහර්සල් එකක් කරා. බලන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ සින්දුරි ඔක්කොම කරලා තියෙනවා. මම පොඩ්ඩක් මෙලානෝ ආවා මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මට සතුටයි. බොහොම හොඳයි. අපි අතර මේ සාදරණීය අතර පිළිගන්න උපාරි. හේතුව මේ රයිසිනේ ප්‍රසංගය ආදරණීයව ගලා යන නිසා මේ ආදරණීය කටහඬක් එක්ක දැවැන්ත සංගීත කණ්ඩායමක් නේත්‍රා ඒ සංගීත කණ්ඩායමත් එක්ක මුසුල මම මේ ඈත ඉදලා බලන් හිටව දැක්කේ නෑ. ඒතර මම දැක්ක නිකම් මේකේ අමුතු රසස්වාදනයකට අපිව කැඳවාගෙන යනවා. මම හිතන්නේ මේ රසස්වාදනයම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එදාට ආදරණීයව විඳින්නට අපිට පුළුවන්කම ලැබේ. හේතුව අපි හැමදාම වගේ කියනවා වගේ අපේ ආදරණීය නවාතැන් පුල ගොම්බොස්ක ශාලාව. ඒට આવුත් උඹට දැනගන්න පුළුවන් වේවි මේ මීරු කටහඬත් එක්ක මේ මීරු නාද රටත් එක්ක ආදරණීය ප්‍රසංගයක මීරිය. නේද පාලි? ඔව් අතරම මිලානෝ මට අලුත් නගරයක් නෙමෙයි බොහොම හිතවත් නගරයක් හර්ෂ. ඉතින් මේ රයිසිනේ ප්‍රසංගය විශේෂයි. මොකද ආදරය ගැන කතා කරන ආදරයෙන් මම හිතන්නේ පෙම්වතුන්ගේ ජීවිතයේ වෙච්ච ගීත ටිකක් තමයි අපි ගායන්න තීරණය කළා තියෙන්නේ. නාමල් කියන්නේ මම හිතන්නේ ලංකාවේ බිහි වෙච්ච සුන්දරම ආදර ගීත ගායපු ගායකයෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් එවැනි ගායකයෙක් එක්ක මෙවැනි ප්‍රසංගයක් මිලානෝ කරන්න ලැබෙම ඇත්තටම මට වාසනාවක්. ඒ ශශිකරත් මනෝජිරත් ස්තුතියනවා විශේෂයෙන්ම කියන්න. හොඳයි. ඒ වගේම මම කැමති ඔපාලි මේ මම ආරාධනා කරනට වඩා ඔබට ආදර කරන ප්‍රේක්ෂකයන්ට ඔබගේ ගීත අහන්න ඒ වගේම අපේ ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගමයන්ගේ ගීත අහන්නට මම හිතන ඔබගේ මූවින්ම ආරාධනා කරන්න හොඳයි කියලා. ඔව් මෙහෙම කියන්නම්. මොකද මේ අපි පිටරට ජීවත් වුණාට මේ මෙතන ඉන්න වාදක මණ්ඩලය වගේම මේ හැමෝම බොහොම දක්ෂයි ඉන්නවා. මේ වීඩියෝ කරන අපේ සෙවන් ෆිල්ම්ස් ආයතන ඒ වගේම මේ පිටරට ජීවත් වෙනකොට හර්ෂය මම දකින දේ තමයි මේ පිටරට දක්ෂයින්ට පොඩි අඩු තැනක් තියෙනවා. අපි වෙනස් කරන්න කාලය ඇවිල්ලා හොඳ දේ කරන්න හොඳ දේ අහන්න හොඳ දේ නරඹන්න මම හිතනවා මේ හැමෝටම හොඳ අනාගතයක් තියෙයි. එන්න 28 වෙනිදා දෙසැම්බර් 28 වෙනිදා ඩොන් බොස්කෝ ඇවිල්ලා බලන්න මේ වෙනස. මේක මේ සාමාන්‍ය දකින ෂෝ එකක් නෙමෙයි හර්ෂ. මේක ලස්සන රැක් ගත කරන්න පුළුවන් බොහොම ආදරණීය ගීත ටිකක් අහලා මේ වෙනස් වෙච්ච සංගීතයක් මං එහෙම කියන්නේ මේ ශාලාවයි වේදිකාවයි දෙකම එක්තැන් වෙන ප්‍රසංගයක් මේක. තාරුණ්‍ය නව නිර්මාණිකුත් එක්ක එකතු වෙනවා නේද ඔපාලි? ඇත්තෙන්ම ඔව්. තාරුණ්‍ය හැමදාමත් තියෙනවා. මේ ලස්සන කොළ ටික දැක්කම කොහොමද තේරෙන්නේ? ඈ දුලින්ද ප්‍රමුඛ නේත්‍රා එදාට 28 වෙනිදා ලස්සන කරනවා ඩොන් බොස්කෝ ශාලාව. නවතම අත්දැකීමක් විඳගන්නට අපත් එක්ක එකතු වෙලා ඔබ ළඟ මා